ඔබ නැවතත් ආදරණීය ජීවිතයත් සමග එකතු වෙන්නේ. ඉතින් ඔබ දන්නවා මේ අඩ හෝරාව වෙන් වෙන්නේ ආදරණීය අම්මා ගැන කතා කරන්න. අපි ඕනම කෙනෙක්ගෙන් අම්මව කොහොමද ජීවිතයට දැනෙන්නේ? අම්මගේ ආදරේ මොන විදිහටද ජීවිතයට දැනෙන්නේ කියන කාරණේ කතා කරනකොට අපි හැමෝම ගොඩක් සංවේදී වෙනවා. ඉතින් අපේ ඇස්වලට කඳුළු පිරෙන අවස්ථාවක් තමයි ආදරණීය අම්මා කියලා කියන්නේ. අම්මා කියන්නේව දස මාසයක් කුසේ තියාගෙන අවුරුදු දෙක තුනක් අතේ තියාගෙන මුළු ජීවිත කාලය පුරාම හිතේ තියාගෙන ඉන්න ආදරණීය චරිතයක්. ඉතින් අද දවසේ ආදරණීය අම්මා ගැන කතා කරන්න ආදරණීය පුතෙක් අපිත් එක්ක එකතු වෙනවා. අපි අවු අඳින ගමු. ප්‍රවීණ රංගන ශිල්පී එස්.අයි. සමරක්කොඩි ආදරෙන් පිළිගන්න ඔබතුමාව ආයුබෝවන්. සුබ දවසක්. සුබ දවසක්. ඉතින් ආරම්භයේදීම කතා කරමු. ගොඩක් වෙලාවට අම්මා ගැන කතා කරනකොට ඔබේ හිතේ මේ මොහොතේ සිහියට එන්නේ මොන වගේ අදහසක්ද? ඇත්තරම අම්මා කියන මාතෘකාව ඔය ප්‍රශ්නේ ඇහුවොත් අම්මා ගැන කියන්න මේ ලෝකෙ මං හිතන්නේ ආදරණීය පුතෙකුට වචන නැහැ. ඒ කියන්නේ අම්මා ගැන පුදුමාකාර ආදරයක්, සෙනෙහසක්, ලෙන්ගතුකමක් හැමෝගෙම හිතේ තියෙනවා. ඒක මං හිතන්නේ අර උණහපුළු පැටිය, උණහපුළුට තුගේ පැටිය ලොකුයි කියනවා වගේ හැම සතෙකුටමත් මේ ආත්මීය බැඳීම එක සංසාරගත වෙන එකක් වෙන්නත් ඇති. මොකද්ද කියන්නේ දන්නේ නැහැ. අම්මා ගැන තියෙන්නේ ඒක වචනෙන් කියා නිම කළ නොහැකි ආදරයක් තියෙන්නේ. ඒ ආදරේ පුදුමයි. ඉතින් එහෙම තමයි. අපි හැමෝටම අම්මා ගැන කතා කරන්න කිව්වොත් වචන වලින් කියන්න මදි. ඒ තරම් අපිට කියන්න කොහෙන් පටන්ගෙන කොහෙන් ඉවර කරන්නද කියලා අපිට හිතා ගන්න බෑ. ඉතින් අපිට කියන්නකෝ අම්මා ගැන විස්තරයක්, අම්මගේ ගම්පලාවට අම්මා ගැන කියන්නකෝ. අපේ අම්මා හඳපාංගොඩ ගැටකොස්සාව කියන ග්‍රාමේ. එතකොට අම්මගේ නම චන්ද්‍රාණි කමල අතුකෝරල. එතකොට අම්මගේ පවුලේ සමාජිකයෝ ඉන්නවා, තව පිට පුංචි කෙනෙක් ඉන්නවා, ලොකු මාමලන් නැති වෙලා. තව මාමලා දෙන්නෙක් හිටියා, පොඩි මාමත් නැතිලා තව එක මාමකෙන ඉන්නේ, ලාල් මාම විතරයි ඉන්නේ. ඉතින් ඔහොම තමයි, ඒගොල්ලෝ හැමෝම අපි හරි ආදරෙන් ඉන්නවා. දැන් මේ රංගන ජීවිතයට මේ තරම් ආපු දුරට අම්මා කොහොමද ඔබේ ජීවිතයට බලපෑවේ? අම්මා තමයි සම්පූර්ණ බලපෑම. එයා මට මතක ඇති කාලයේ සිටම අම්මා පොඩි කාලේ ඉඳන් පුංචි කවි කතා කියා දෙනවා. දැනටත් මගේ මල්ලිගේ පුතා දැන් මොන්ටිසෝරි යන්නේ කවිරු, එයත් ඒ විදිහම තමයි රංගපානවා, සින්දු කියනවා, මට වැඩිය නාට්‍ය ගීත පාඩම් එහෙම කියනවා. එයා අම්මත් එක්කේ හැදෙන එක මං හිතන්නේ. ඉතින් මම මොන්ටිසෝරි අම්මම කියනවා මුලින්ම ගිහිල්ලා ඉවරලා මොකක් හරි ඉදිරිපත් කිරීමක් කරන්න කිව්වම ටක් ගාලා මම පැනලා ගිහිල්ලා සින්දුවක් කිව්වයි කියලා. මට නම් ඒක මතක නෑ. මට මතක මොන්ටිසෝරි කොන්සර්ට් එකේ මම රඟපෑවා කියන එක මට මතකයි. ඉතින් එතන ඒ පසුබිම හැදෙන්නේ අම්මා නිසා තමයි. ඒ ලැජ්ජාව, බය නැති ඉදිරිපත් කිරීමේ හැකියාව එන්නේ අම්මගෙන්. ඉතින් ඒකත් එක්ක ඒගොල්ලෝ සෙවණැල්ල වගේ අපිත් එක්ක හිටියා. ඉතින් ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම වැඩිපුරම කළේ කලාව තමයි. ඇඟේ තිබ්බේ නාට්‍ය කලා, බෑන්ඩ් ගැහුවා, ඕවා තමයි කළේ. ඉතින් අද යම්කිසි තැනක ඉන්නවනම් ඒ සම්පූර්ණ ෆවුන්ඩේෂන් එක දාලා තින්නේ අම්මා. ඒ කියන්නේ කලාවේ ලොකු රූක්ෂ ගසක් විදිහට හැදෙනවනම් හොඳ මුදුමුලක් තියෙන්න ඕනි. ඒ මුදුමුල තමයි මගේ අම්මා. දැන් එතකොට අම්මා මේ දේවල් කියා දෙද්දි, මේ දේවල් වලට යොමු කරද්දි, මේ සබකෝල එහෙම නැති කරද්දි ගුටි කාපු අවස්ථා එහෙම නැද්ද අම්මගේ? ඇත්තටම මට මතක ඇති කාලේ මං අම්මගෙන් තාත්තගෙන් ගුටි කාලා නැහැ. ආ, හොඳ ළමයි. ඔව්, හොඳ ළමෙක්. මල්ලි නම් ගුටි කාලා තියෙනවා. බල්ලි ටික දවසක් ගාලකට අපිට මතකයි. කොළපත පිටිපස්සේ තියා තාත්තා එක ගහ ටෝල් ගන සද්දයක් කරන බල්ලකට කොළපත තියාගෙන. හරි සුන්දර සිද්ධි පොඩි කාලේ. මල්ලි පොඩ්ඩක් එහෙමයි. නමුත් මම එහෙම මට මතක ඇති කාලෙක ගුටි කාලා නැහැ. හැබැයි ඉතින් ඒ දෙන්නට ආදරයේ, ගෞරවයේ, බය එදා ඉඳන්ම තිබ්බා. එතකොට දැන් ගොඩක් වෙලාවට අම්මලා අපිට ජීවිතේ යම් යම් දේවල් කියලා දෙනවා. මෙහෙම කරන්න එපා, මෙහෙම කරොත් මෙහෙම වෙයි, මේ විදිහට කරන්න හොඳම දේ කියලා දෙනවා. හැබැයි අපිට ඒ කාලේ වයසත් එක්ක ගොඩක් වෙලාවට අපි අනේ පිස්සු, අපි ගණන් ගන්නේ නැහැ. හැබැයි ඒ කාලේ කියපු දැන් ඔබට අම්මා කිව්වා මේ අම්මා කිව්ව දේ හරි, එදා මේ දේ අපිට කරන්න තිබුණා කියලා හිතෙන අවස්ථා නැද්ද ජීවිතේ? එහෙම හිතිච්ච අවස්ථා පොඩි කාලෙක තිබ්බා. ඒ කියන්නේ අපිට ඉගෙන ගන්න කියනකොට අපි ඉතින් ඇත්තට මම ඒ කාලෙත් ඉගෙන ගත්තා, පාඩම් කළා. මම ටිකක් එහෙම කලාව පැත්තේ එහෙම කියන දේ අහගෙන හිටපු ළමයෙක් මම. ඉතින් හැබැයි ඉතින් ඔය පාසල් කාලේ කමන්නේ, ඒකවල පොඩි ප්‍රේම සම්බන්ධතා රෝවා තිබිලා. ඉතින් මම ඒ කැම්පස් යන්න කියලා මම කොමර්ස් වලින් එළව කළේ. ඉතින් ඒ කාලේ කියන දේ නාහා ඒවට යොමු වෙලා අන්තිමට මම විභාගේ ෆේල් කොමර්ස් කියන විෂය ෆේල්. ඒ හැබැයි ඒ කියපු කාලේ තේරුන්නේ නැහැ. නමුත් මට ඒක තේරෙන පටන් ගත්තට පස්සේ මම ඒක අතහැරියේ නැහැ. මම ඊට පස්සේ 2000 මං එළලුවේ, ආය 2011
Mang apa hu padang kalla, komus artling padang kalla, didas dahatu nih mang saudara kalla visi dia lete, anu aduh dahatu nka gap behe kita passe, ting eten ten nih ammala kipu deh kali, aku nih tni saat awa pude behe melati ini kila aduh du dahaya kita ya anu kita pude terima, abai itu pasi mang ekda step ya tila kipu deh hal mang apa hu campus gila dan degree ku taran tino. Dan eva ke kala wakawanu ke level kerat diam mage mona mage sahayo gak dalam bunyi. Itu kota mam purna kali un arti harangga kala yedi lah hiti ye. Iti mama atremo keti kala padang kale mang ude hai nang ada hai tuh nge kedika ta padang kala wibah kita dawas dahata tila. E padang kana kala iti ngamma ude mana kite lai nang mage awati wati kok kuma karna te ka genala deno bati kala genala deno atau dik deno muka tuh wendu ni kilana e support te ka tunna iti ngeo nuku ta pit danung te run tina wai sa urdu uti hak pen la. Te kala ya tula te we mam padang kala i wedi kala. Itu kan dengan godak pelawa itu amma itu nikitu, itu kan pirimelamai godak putala godak kitu amma itu, amma itu tamai hemade makian nih, amit atter nang kian nih pa, kiala kian apa nih, memang ya amma amit atter kian nih pa kiala kiapu awasta van tata dana gat awasta hemaned. Hema visiesa kiala amit atter mak kian nih pa kiapu karena godu hema luku deh valne, nikang podi surprise lagi ya, tamai hema tatar kian nih pa, unne dengan ada gila TV ke dangi, unne man TV ke unne dengan mage ada setahana kian, unne balan nih lagi, ini hari nih kan darunu gani eva kian nih pa, hema kila deh valne, itu orang amma lagi, tatar lagi, mage maligi, apa ya teri, paule sambandhi, tamu darunu ikila mang kita nih, mang dengan tat dengan aurudu atelihak wenawa itu mama dana gitar dan mereka kali kan dan gitar ini memang pita ini jadi gitar ini hamba dawa sekarang mang kocor lo kuna tambah gue kule nidagan no lu tiangin no ya ada ya hema biasa gya hema kila menasela ne itu kan apa dia kira me degree agaknya awal itu dahat tuh kita passe tapi caya rupa aktifnya na api balala ya mu kia anda kok mega na pita pun cewek dedas Mang saudara kalau visi dia itu latihan dedas dahatu ne materi itu pun badge kau itu dahayat dolahat dahatu nak wajib bal katia ke kata mami mami kena katih dedas dahati dahati apa communication negatif be ekibarlah hari itu masa hiking iga kau itu Oktober paling itu mau bus sekitar ya tevelo ya tevela itu darun lese Mary lagi lata message kiye itu ngi ekale mang jati ke rohale masa hatarak nater lain no itu ekale tamai ammagi tatagi maligi saudara saudara yang ada di apitnya dengerin apa tangan ni amma udah paham dengerin kayak gitu lah uya agen hari bus ke nak hatari itu bus ke ane malu udah hari itu kota ini amma udah paham kayak gitu lah amma dahai itu bus ke negara dua lah atau mau balan kolombo travel lah ay dua lah itu koi ada gahak katrela harus paham itu fahat balan lah atau mau balala tamai raya malu itu kapau gitarnya ni raya itu mau balagan tu mungkin kampus ke alih kari nanti kan alih kari kau urari nehday kari kau urari raya itu no sempurna masa hatur mu ispital itu bu malu itu mau balagat ti ini amma itu ada ini belawat ini tanikara ikut tanikara ispital kosse kagi itu ya ada raya ikat tik ke ini tamai tinggal tapi mana negitela Mereka kerana ini, kami sih tanya kini orang itu, kau mau ikut lulusan atau macam itu. Entah kata, eh, apa kini? Amma oba hospital lek ini, kata rohale ini, kata amma yang kerapu apa bim? Oba tu, eh, mohte dano ni mana vidih ata dah amma gan? Iki dek kian lu, eh, itu yang kita sanggih di katan tu, kerana kepuluan tera maga kerana kata kerana malu lah. Me Beda nih kak, katakan tu beda lagi. Kian ini, ikut beda feeling ni kak. Ada. Itu yang amma lah hemat amai. Amma lah hari ada rey api tu. Jiwite api kocchar vetunat kocchar abiyoga awat. Api monat atwe kahitiat amma lah api watari nai jiwite. Ayeng allagi nih nama. Ilang adiya negatif nak amma. Amma lah api tekai nama. Itu yang tekam kian nako. Amma tekak novena amma tekati ena adhaki mak. Amma ke ada rey kena amma kak kian nama mulima. Telinga arti ke perdana cari tiri rangga pu rangga pawa pun telinga arti sarangga mendis kala santulu taling yang hakilah telinga arti mama ni rosan ni jessing kan danan jessi riwan dana camil yat tenai kapi hatar dana tama main role kali mangi ke tamil character kali eki arti awasani me mawa me mam bombe pu pun agi ne meren wa koti ye gi cari tiri kali itu kalo eki
මේකෙන් 20ක් විතරයිලා මාව වට කර ගන්නවා පයිප් එකට ඇවිල්ලා මේව කර ගන්නවා මං ඇහැල්ලා බෝම්බ පුපුර ගන්න ඕක ටේලර්ස් එකට කපලා තිබ්බා මම ඉතින් ඕක සීඩී එක දාගෙන ඇවිල්ලා ගෙදර ඒ දාලා අම්මා හොම්බත් කකා හිටියා මමත් ඇවිල්ලා ආපු ගාම මේ මේක හම්බුන වෙන්න බලන්න කියලා දැම්ම දැන් එනවා ස්ලෝ මොෂන් එනවා මං බයිසිකලෙන් බහිනවා මෙහෙම ආමිකින් ඇවිල්ලා වට කර ගන්නවා හොම් කරගෙන මං ටග් ගාලා හොම් බෝම්බ පුපුර ගන්නවා ලොකු ගිනි ජාතික දාන් ගාලා පුපුර විතරයි බත් කකා හිටපු අම්මෝ මෙහෙම ඒ පුටුවෙන් දඩංගාලා මේ පැත්තේ බිමටම ඇදගෙන ඇලුනා. මේ තාත්තයි මට ඒක වාට හිනාත් එක්ක දැන් මෙයා සීන ඇති වෙලා එපඩ ආය දුවගෙන ගිහිල්ලා ඉවරලා ඒ වතුර ඉහිලා එහෙම තමයි කලේ ඒ තියෙන ආදරේ. මගේ ඒ වගේම තමයි පළවෙනි මං ඔය කලාමෙදිරි රාත්‍රිය වොයිස් කළා ඒකෙත් පළවෙනි එම එක. ඒකේ අන්තිමට තියෙන මට මං වෙඩි වදිනවා මං ගිරියටින් කෑ ගහලා දුක් විඳලා මැරෙනවා. ඉතින් වොයිස් එක විතරයි මම ඔය හුණුවටේ කතාවට වගේ කොහරි බඳුල්ලේ යන දවසකට කොහෙද ගියේ මං යන ගමන් ඒක අහගෙන ගියා ගෙදර ටික ඔන්න අද අහන්න කියලා. එදත් ඕක අහලා ඉවරලා අම්මා රෑ වෙනකන් අඬලා කන් නැතු ඉඳතු මං ගෙදර හිටියෙත් නැහනේ. ඉතින් ඒවා තමයි ඉතින් ඒ මං දන්නේ ඒ ගොල්ලන්ගේ තියෙන ආදරය ඒවා තමයි ඉතින් මට රංගන ශිල්පියෙක් කලාකරුවෙක් විදිහට මං සංවේදී වෙන්නේ මගේ නිර්මාණ දිහා සංවේදීව බලන්න මට වැඩි ෆීලින් එකක් දැනින්නේ මට හොඳ අඩිතාලමක් හැදින්නේ ආදරය ඒ ලැබිච්ච දේවල් තමයි ඉතින් එතකොට මේ රංගන ශාස්ත්‍රයට යන අම්මගෙන් මොන වගේ සහයෝගයක්ද ලැබුණේ අර මං කලින් කිව්වා වගේම පොඩි කාලේ ඉඳන් මෙයා ඒ අපිට කවි කතන්දර නාට්‍ය අපි අර කතන්දර කලාව අහන්න හරියට අපේ අම්මා ගැමි කතා දන්නවා ගැමි සින්දු කියලා මට ඒ තාමත් මතකයි ඔය දැන් අපි මේ මන මේ බලන ඉස්සර මන විශ්වන්තර ජාතිව මටත් වැඩි අනුවන කම්බිසෝ කළා කියලා ඒ කවියා නිතර කියනවා මේ මන මේ කුමරිය කඩුව දීලා යනකොට මෙහෙම සක්‍ර දෙයිය ඇවිල්ලා ඒ කතන්දර අපි චූටි කාලේ ඉඳන් මෙයාගෙන් ඒව අහනවා ඒ අහනකොට අපේ ඉමජිනේෂන් හැදෙනවා හැම වෙලාවෙම අපි වෙන පරිකල්පනයක් අපි නොදැනුවත්වම අපේ ඇඟ ඇතුලේ වැඩෙන්න පටන් ගන්නවා. ඉතින් මොන්ටිසෝරි යන කාලේ ඉඳන් ඉතින් මම රංගපාන ස්කෝලේත් එක වසරේ ඉඳන්ම මම රංගපාන සමහර වෙලාවට ස්කෝලේ සාහිත්‍ය සමිතිවල මම තනියෙන් රංගපාලා එතකොට මම දන්නේ ඉතින් දැන් මම සබ්ජෙක්ට් එකක් විතර ඉගෙන ගත්තාම තමයි මම දන්නේ මේක මේ එකල වාචනයක් මේක වන් නැට් ප්ලේ එකක් කියන්නේ මම දැන් තමයි දන්නේ. ඒ කාලේ කවුරුවක් කන්නේ යන්නේ කිව්වම මම අර අම්මා කියපු කතා ඔළුවේ තියාගෙන ඉවර වෙලා මේ දැන් මේ ගැල් ටිකක් අර යනවා හරි අමාරුයි මට ඔහොම කියලා මම රංගපාලා පෙන්නලා මම හොඳ වුණ නඩුවක් తీවේ අරගෙන තියෙනවා. ඉතින් මේ අඩිතාලම ඒක නොදැනුවත්වම අපේ ඇඟේ ජීර්ණ වෙලා තියෙන්නේ අම්මා අපිට දීපු ආදරේ අපිත් එක්ක හිටපු ලිංගතුකමත් එක්ක තමයි. මම ඡායාරූපයක් බලන්න පුළුවන් අපිට චූටි විස්තරයක් කියන්නක බලන්න ඒ ගැන මොන වගේ මතකයක්ද තියෙන්නේ? ඔව් මේ ඊටාම ඉස්සර කාලේක ගත්ත ෆොටෝ එකක් මේ මල්ලි මායි අම්මයි තාත්තේ ඒ කාලේ ඉතින් ස්ටුඩියෝ එකකට ගිහිල්ලානේ ෆොටෝ එකක් ගන්න දැන් කාලේ වගේ ෆෝන් නරමෙව නැහනේ කොහොම හරි මේ මේ කාලේ අපිට තාත්තා ගැනත් කියන්නක බලන්න. ඔව් තාත්තා තිලකරත්න සමරක්කොඩි එයා දැන් විශ්‍රාමිකයි තාත්තත් දැන් රඟපානවා මාත් එක්ක පොඩි පොඩි රඟපාන වැඩ ගොඩක් කරන පොඩි දවසවල ටිකක් ජනප්‍රිය වෙගෙන තව තාත්තා මාවේ පස්සේ ඇහැ පොඩි ඔපරේෂන් එකක් කළා දැන් අවුරුදු දෙකමාරක් විතර වැඩ කළේ නැහැ ඉතින් අම්මා තාත්තා තමයි ජීවිතේ ඉතින් දැන් එතකොට ජන සාහිත්‍යයේ අතීතයේ ඉඳලම අම්මා ගැන කවි කියනවා ගීත තියනවා මේ දේවල් සමහර ගීත තියනවා අපිට අපේ අම්මත් එක්ක හරි සමීපයි වගේ දැනෙනවා එහෙම ගීතයක් විශේෂ ගීතයක් තියනවාද ඔබේ ජීවිතයට අම්මව දැනෙන ඔව් අනිවාර්යෙන් ඒ කියන්නේ මම අර කිව්වන් ඇඩ් කරන්නට අමතරව බෑන්ඩ් සෙල්ලම් කළා මම ඩ්‍රම්ස් ප්ලේ කළා මගේ සංගීත කණ්ඩායමක් තිබ්බා. ඉතින් අපි වෙඩින් වල එහෙම ගිහිල්ලා ගොඩක් ආඩ සෙල්ලම් කරනවා. ඒ ගොඩක් වෙලාවක මම කියපු සින්දුවක් තියෙනවා. ඒක මේ අපි චූටි කැලලක් කියමුද ඒකේ? ඔව් කියමු. අසංග වීමන්ත පීරිස් මහත්තයාගේ සින්දුවක්. ලැබුණත් net යුග දහසක උරුමේ මදි මට මුළු සංසාර යුගේ ඔබව බලා ගන්නට අම්මේ ඇති එහෙම තමයි අම්මා කියන්නේම සසරක්. ඉතින් අපි ගොඩක් වෙලාවට ජීවිතේ මම අර මුලින් සඳහන් කරා වගේම අපි ඕන කෙනෙක්ගෙන් අම්මව දැනෙන්නේ කොහොමද ජීවිතේට? අම්මට දැනෙන ආදරේ කොහොමද කියන්නේ කියලා ඇහුවොත් අපි ගොඩක් සංවේදී වෙනවා. අපේ ඇස්වලට කඳුළු පිරෙනවා. ඒක තමයි ලෝක ධර්මතාවය. ඒක තමයි ලෝක ස්වභාවය. ඉතින් අපි කතා කරමු අම්මා ගෙදර බිරිඳ විදිහට.
අම්මා විදිහට මොන වගේ කාර්යභාරයක්ද හරිම ආදරණීය විදිහට සිදු කරන්නේ මන් දන්නේ අපි අම්මා හැමදාම උදේ 4ට නැගිටිනවා ඒක අපි දැන් ලොකු ළමයි වෙලා අපි කසාද බඳලා ගියත් එයාට ඒ නිදහස තාම හම්බ වෙලා නැහැ ඒ ම ඒ යාගේ දෛනික රාජකාරි ගොඩක් තියෙනවා ඇත්තටම අපේ අම්මා දැනටත් මාර විදිහට අහල පහල ළමයි ඔක්කොම බලාගන්නේ අපේ අම්මා අදටත් එහෙම චූටි බබෙක් බලා ගන්නවා අපි චූටි කයි යාගේ බෑග් එකේ හැම වෙලාවම අපේ අම්මගේ ටොපි ටිකක් බැලුම් බෝල ටිකක් තියෙනවා හැම වෙලාවෙන් කොයිලාකත් ඒක වර්ධින්නේ නැහැ ඒ පාරේ යනකොට මේ අපේ අම්මට ගොඩක් අය කතා ගන්න ඕන නැන්ද කියලා ඒ එයා ගාව තියෙනවා යන ළමයින්ට ටොපියක් දෙනවා බැලුම් බෝලයක් දෙනවා ඉතින් එහෙම يعني අම්මා වෙලා තියන්නේ ඔවලට විතරක් නෙවෙයි හැමෝටම ඒ අදටත් එහෙම ලොකු ළමයි එලා ඉන්නේ ගොඩාක් අය අපේ අම්මගේ අපේ ගෙදර ඇවිල්ලා ඒ ආදරෙන් ඒ හැදිච්ච ලොකු විශාල පිරිසක් ඉන්නවා මගේ ඉස්කෝලේ යාළුවෝ මල්ලිගේ ඉස්කෝලේ යාළුවෝ ඒගොල්ලොත් ඉස්කෝලේ යන කාලේ අපේ ගෙදර වල නැතර විශේෂයෙන්ම බෑන්ඩ් ගහන කාලේ අපේ ගෙදර සිකුරාදා හවසට සාමාන්‍යයෙන් 10ක් 12ක් ඉන්නවා 20ක් ආවත් ඒගොල්ලන්ට වේලා කන්න දෙලේ හැමෝටම අපේ දැන් සමහර යාළුවෝ ඉන්නවා මට කතා කරන්නේ නැහැ අම්මට කතා කරනවා මම ඊයේ පෙද්දුවා මට දැන් මාස ගානක උඹ කෝල් එකක් දීලා නැහැ උඹ හොඳින් ඉන්නද මගේ යා හොඳ මෙයාලෝ යුටි රට හැබැයි මට කතා නොකලත් සතියකට සැරයක් අනිවාර්යෙන් අපි අම්මට නම් කෝල් එකක් දෙනවා තමයි අම්මට දරුව ගොඩයි ඉන්නව ගොඩයි ඉතින් අම්මාගේ අඩි පාරේ තමයි මේ රංගන ශාස්ත්‍රයට ඇවිල්ලා තියෙන්නේ ඔබතුමායි පිළිබඳව සඳහන් කරා දැන් ලෝකයක් දන්න රටක් දන්න රංගන ශිල්පී දැන් අද අම්මා මොනවද කියන්නේ මේ සම්බන්ධව ඉතින් ඒ කියන්නේ අම්මලාට ඉතින් සතුටක් තමයි තියෙන්නේ ඒගොල්ලෝ හැමදාම බැලුවේ අපි සතුටින් නම් ඉතින් ඒගොල්ලෝ සතුටින් මගේ හැම වෙලාවෙම බලන්නේ ඒගොල්ලන්ගේ හිත රිද්දන්නේ නැතුව හැම වෙලාවෙම සතුටින් ඉන්න ඉතින් හැම වෙලාවෙම එයාටත් දැන් ගොඩක් යාට ගෙදර ෆෝන් එකට කෝල් එනවා මං ගැන කියනවා මගේ ਵਿਚාර මගේ රඟපෑම වල දුර්වලතාය කියලා ඉතින් ඊට වැඩිය සතුටක් මං හිතන්නේ නැහැ මං අම්මටයි තාත්තටයි දෙන්නටම දෙන්න පුළුවන් සතුට උපරිම දෙන්න තාත්තා සතුටු වෙන්නේ එයා රංගපාන එක එයා කවුරු හරි සාවාව ටීවී එකේ දැක්කව රංගපාන වලියද දැන් කියලා ඇහුවාම අපේ තාත්තට හරි සතුටුයි එතකොට මට ඒක මං හිතන්නේ මට කෝටියක් ඉඳන් කළත් ඒ සතුට තාත්තට දෙන්න බෑ මම ඒකින්ද ඒ ලැබෙන හැම අවස්ථාවකම පොඩි පොඩි චරිත තාත්තට දීලා එයා ඉතින් ඒ ඒගොල්ලන්ව සතුටු කරන්න පුළුවන් දේවල් මොනවද ඒ හැම දෙයකින්ම මට පුළුවන් විදිහට මම ඒගොල්ලන්ව සතුටු කරනවා. ඉතින් අපි මේ ලෝකේ හැමදාම ජීවත් වෙන්න අපු මිනිස්සු නෙවෙයි. ටික කාලයක් ජීවත් වෙන්න. ඉතින් ඒ කාලේ අපි සතුටින් ආදරෙන් ජීවත් වෙන්න ඕනේ. අපිට දැන් පින්තූරයක් බලන්න පුළුවන්. අපිට ඒ අවස්ථාව ගැන චුට්ටක් පැහැදිලි කරන්න බලන්න. ඔව්. ඇත්තටම මේ කොහෙද? මේ ගෙදර. අහහ. ගෙදර මේ අම්මයි මායි ගත්ත ෆොටෝ එකක්. ඉත ඇත්තම කතන්දරේ අපි ගත්ත ෆොටෝ ඊටම අඩුයි. මේ ෆොටෝ නෙවෙයි හදවතේ ඇත්තටම ඉන්නේ ෆොටෝ එකක් බැලුවහම මේ ඉත ගොඩක්ම අඩු ඉස්සර ගිය ට්‍රිප් එහෙම ගියේ වැ ෆොටෝ එහෙම දැන් බලනකොට ඔක්කොම බොඳ වෙලා ඒවා දැන් අපි පාවිච්චි කරන්නෙත් නැහැ. ඉතින් ඉන්නවා ඉත. හොඳයි. ඉතින් මෙච්චර කාලෙකට අම්මට කියන්න බැරි වුණ. අම්මට කියන්න තියෙන මොන හරි තියෙනවා නම් අපි දැන් අම්මා බලාගෙන ඇතිනේ. අම්මට කියමුද? කියන්න දෙයක් නැහැ. ආදල්ලෝ මං ආදරේ කියලා. හරි. අම්මට ගොඩක් ආදරය කරන පුතෙක් තමයි අම්මට ඉන්නේ එහෙනම්. හරි. ඉතින් කියමුකෝ. දැන් අපි කතා කරා අම්මා ගැන. අම්මව දැනෙන විදිහ ගැන. එතකොට ජීවිතේ අමතක වෙන්නේ නැති තැන් ගොඩක් තියෙනවා කියලා ඔබතුමා සඳහන් කරා ජීවිතේ. ඒ වගේම තමයි තාත්තවත් ජීවිතේ වටිනවා. සහෝදරයොත් එක්ක තමයි මේ ජීවිතේ ඉස්සරහට යන්නේ. පවුල කියන කාරණේ කතා කරද්දී පවුලක් ශක්තිමත් නම් අම්මා කෙනෙක් ශක්තිමත් නම් පවුලක කොයිතරම් නම් වටිනවද කියන කාරණේ කතා කරමු. ඇත්තටම දැන් මම විවාහක වෙලා ඉන්නේ මගේ බිරිඳ රවින්දයා අමරසිංහ. ඉතින් අපි දෙන්නත් එක්ක ඒ ජීවන ජීවිතයේ තාත්තගේ අම්මගේ පවුල් ජීවිතයේ අපි දැකපු ඒ ආදරණීය බව ඒ ශක්තිමත් බව ඒගොල්ලෝ අපිව ජීවත් කරන්න විඳපු දුක ඉතින් පවුල් ජීවිතය කියන්නේ මොකක්ද කියන එක මමත් දැන් ප්‍රායෝගිකව අපිට බලන්න පුළුවන් ෆැමිලි එකේම ෆොටෝ එකක් අපිට ඒ ගැනත් කියන්නකෝ. තාත්තයි අම්මයි වයිෆුයි තමයි වෙ ඉන්නේ. ඉතින් මේ අපි මේ ගත්ත ෆොටෝ එක මේ ළඟදී ෆොටෝ තුන හතරක් ගහපෙලා ගේ ටික මේ ඉතින් ප්‍රායෝගිකව මේ වෙලාවේ මම මේ පෞල් ජීවිතය කියන්නේ මොකක්ද කියන එක අත්විඳින. ඉතින් අපි හරි ආදරෙන් අපේ පෞල් ජීවිතය ගෙවාගෙන යනවා. ඉතින් ඒ හැම දෙයක්ම
අපි ජීවිතයට ලැබෙන්නේ අපි කොහොම මිනිස්සු වෙනවද අපි කොහොම ලයිෆ් එකක්ද ගත කරන්නේ කියන ආදර්ශය අපි ලබා ගන්න ඇත්තටම අම්මගේ තාත්තගෙන් ඒගොල්ලෝ කොහොමද හැසිරුනේ ඉතින් ඒ දෙන්න මම දැකපු කාලේ ඉඳන්ම ඒගොල්ලෝ හරිම ආදරෙන් එහෙම ඉන්නවා ඉතින් ඒක තමයි ඉතින් ඇවිල්ලා තින්නේ අපේ ජීවිත ඇතුළේ දැන් අපි තාත්තලා කවදාකවත් මම කියන්නේ අර වැඩදි වැඩ කරන්නේ මත්පැන් පානය කරන්නේ මොනවාක්වත් නැහැ ඉතින් ඒගොල්ලෝ නිසා අපිත් ඒ විදිහටම හැඩ ගැහිලා ඉතින් සමාජයට ආදර්ශ වෙන සමාජයට වැඩක් තියෙන දෙයක් කරනවා කියලා මම විශ්වාස කරනවා. හොඳයි ඉතින් අද දවසේ අපි කතා කරේ ආදරණීය අම්මා කියන චරිතය පිළිබඳව. මම කලින් සඳහන් කරා වගේම අම්මා කෙනෙක් කියලා කියන්නේ හරිම ආදරණීයයි. එතකොට ජීවිතේ අපි වැටෙන තැන්වලදී අපිට වැටෙන්න නොදී අපි වහයියෙන් අල්ලගෙන කවුරු නැතත් පුතේ උඹට මං ඉන්නවා කියලා තමයි අම්මා කියන්නේ. ඉතින් ඒත් එක්කම අපි මෙතුමාගේ අම්මට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන ගමන්ම අපි සෝදානම් වෙන්නේ ඔබතුමාට සමු දෙන්න. අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙලා අම්මා ගැන කතා කරාට බෙහෙවින් ස්තුතියි. ආයුබෝවන් සුබ දවසක්. ආයුබෝවන්. ආදරණීය ජීවිතය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.